ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට අදත් අපි සුපුරුදු පරිදි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ පහ ශ්‍රේණියේ තියරි පන්තිය ඉතින් පොතේ අපි ගැටළු පේපර් සම්මන්ත්‍රණ විශේෂ වූ පේපර් විභවිතාමාන පොත ඔය ඔක්කොම කරන අතරේ විෂය නිර්දේශයත් ආවරණය කරනවා මොකද පුතේ කොච්චර ප්‍රශ්න පත්‍ර වලට බර තැබීම් කරන්න කිව්වත් විෂය නිර්දේශය තොරතුරු ඉගෙන ගන්න නැතුව අපිට ඒවට මුණ දෙන්න බෑ ඉතින් පාසල් පද්ධතිය කරනවා තමයි නමුත් මම හැම පාඩමම ලස්සන රූප රාමු ටිකකින් හදලා ඔයාලට පෙන්වන්න උත්සාහ කරනවා අනික් ළමයින්ට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් දැනුමක් එකතු කරගෙන ඒ ළමයි තුත් එක්කත් බෙදාගෙන මේ වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා හරි එතකොට අපිට පැලෑටි සහ ගස්වැල් පාඩම තමයි තියෙන්නේ දැන් අපි දන්නවා පුතේ පැලෑටි සහ ගස්වැල් මේ ඔක්කොම ශාකනේ ශාක බෙදෙනවා ප්‍රධාන කොටස් හතරකට මොනවද ඒ හතර වැල් පැලෑටි ගස් පඳුරු තුන වසරෙදි ඕක ඉගෙන ගන්නවා අපි තුන වසරෙදි නේද පුතේ ශාක කියන එක බෙදෙනවා පුතේ කොටස් ශාක බෙදෙනවා එකක් ගස් අනික තමයි වැල් අනික තමයි පුතේ පැලෑටි අනිත් එක තමයි පුතේ පඳුරු මෙන්න මේ ආකාරයෙන් ප්‍රධාන කොටස් තුනකට ශාක බෙදෙනවා ශාක බෙදුනහම අපි දන්නවා ගස් කියන්නේ අතුපතර විහිදෙන ශක්තිමත් මුල් පද්ධතියක් ඇති විශාල ගස් වලට කියනවා අපි ගස් කියලා නේ ඔව් දෙල් ගස් කොස් ගස් ඒ වගේ කඳ මෙලෙක් ගසුත් තියෙනවා පැපොල් ගස් වගේ හැම එකේම කඳ ශක්තිමත් නැහැ වැල් තියෙනවා සමහර වැල් යනවා බිම දිග වට්ටක්ක වැල් පිපිඤ්ඤා වැල් කොමඩු වැල් වගේ බිම දිග යනවා නේද පුතේ සමහර වැල් යනවා යම් ආධාරකයක් අනුසාරයෙන් යනවා දැන් බුලත් වැල් ගම්මිරිස් වැල් වගේ පොඩි මුල් දෙකකින් අල්ලගෙන දෙක තුනකින් අල්ලගෙන උඩට යනවා තව සමහර ඒවට දින ඇන්ටනා වගේ වුණනේ පැෂන් ෆෘට් වැල් වලට කරවිල වැල් වලට ඕකෙන් ගිහිල්ලා අල්ලගෙන ඒක දිගේ යනවා පැලෑටි කඳ ශක්තිමත් නැති අල්ලලා දෙකට උනත් කඩන්න පුළුවන් මුලින් උනත් උදුරලා ගන්න පුළුවන් කුඩා ගස් නේද පුතේ මිරිස් පැලෑටි බණ්ඩක්ක පැලෑටි ආය මොනවද ආ පුතේ මොනර කුඩුම්බිය නේද තක්කාලි පැලෑටි කූඬලු පැලෑටි නේද මේ වගේ පැලෑටි ඉන වර්ග ආ පුතේ නැත්තලා කුප්පමේනිය ඔව් කුප්පමේනිය අරපුස ආතමෙට පුසකන් හරි ඊට පස්සේ පඳුරු ඔව් පුතේ මේ ගොඩු කරයිටි වෙන මොන වර්ගයටද පුතේ මෙහෙමයි අර භක්ෂකත්වයේ වගේ තමයි සමහර ශාක පිළිබඳ කියන්න බෑ දැන් බලන්න සමහර ගස් තියෙනවා දැන් බොංචි ගස් බොංචි පඳුරු බොංචි වැල් බොංචි දැන් ගොටුකොළත් එහෙමයි ගොටුකොළ විශේෂ තියෙනවා දැන් ගොටුකොළ තියෙන්නේ පුතේ පුංචි පඳුරක් ඔය පඳුර තැනින් තැන ආයේ පැල වෙනකොට පොඩි වැලක් වගේ වෙනවා හරි එක මුල් පද්ධතියකින් එහෙම රසක් කොළ රසක් එනවා ආයේ එතනින් කක් ගිහලා තව තැනක පැල වෙනවා එතකොට අපිට ඕක නේද වැල් ස්වභාවිකුත් තියෙනවා ගොටුකොළ වැල් කියලා කියන්නේ පඳුරු කියලා කියන්නේත් නැහැ ගොටුකොළ කියලා කියන්නේ ඉතින් එහෙම නිශ්චිත වශයෙන් හොයාගන්න බැරියො දැන් බතල තියෙනවා දැන් බතල අලත් පැල වෙනවා බතල කරටිත් පැල වෙනවා ඔය වගේ පුතේ විවිධත්වයක් තියෙන ඒවා තියෙනවා ඉතින් ඔයාලට ශිෂ්‍යත්ව විභාගේ වගේ විභාගයකට ඔය වගේ අර දෙපැත්ත නැති සංකීර්ණ ප්‍රශ්නයක් අහන්නේ අර වවුලන්ගේ භක්ෂකත්වයේ වගේ තමයි සමහර වවුලෝ ඉන්නවා පළතුරු කනවා කොස්සට වවුලෝ ඉන්නවා සත්තු කනවා ඉතින් භක්ෂකත්වයේ කියන්න බෑ ශාකත් එහෙම හරි හොඳයි පඳුරු එතකොට මේ පඳුරු වල ස්වභාවය පුතේ එක මුල් පද්ධතියකින් එනවා ගස් රසක් හරි එක මුල් පද්ධතියකින් එනවා ගස් රසක් හරි හැබැයි ව්‍යවහාරයට සමහරක් ඒවට පඳුරු කිව්වට ඒව පඳුරු නෙවෙයි අපි දකින්න විශාල පඳුරු තමයි උණ පඳුරු හරි උණ පඳුරු විශාල පඳුරු එතකොට මේ වගේ පඳුරු තියෙනවා ඔව් හරි කෙසෙල් කෙසෙල් පඳුරු දැන් අපි යනකොට තේ පඳුරු කිව්වට
දැන් තේ ගහ තියෙනවනේ තේ ගහ කප්පාදු කරනවා එතකොට මෙතනින් එන රස දැන් ඒක පඳුරක ස්වභාවය නෙවෙයි ඒක මුල් පද්ධතියකින් රසක් එන්න ඕන එහෙම එන්න කෝපිත් එහෙමයි කෝපි ගහ තියෙනවා ගහ කප්පාදු කරපුවම තමයි අතු රසක් එන්නේ ගිනි සීරියා වගේ ඒවා ගස් ඒවා කප්පාදු කරේ නැත්තම් මහා ගස් විදියට විශාල වෙනවා හරි ඉතින් ඔය පොඩි අදහසක් තුන වසරේ පාඩම ගැන මම මේ කිව්වේ හරි ඉතින් අපිට ප්‍රශ්න තියෙනවා අපි निराකරණය කරගමු පාඩම ලියාගෙන යන්න එහෙනම් අපිට තියෙන්නේ ගසක කොටස් නම් කරන්න අපි ගසක කොටස් නම් කරමු හා ගසක කොටස් නම් කරගන්න පුතේ මුල් තියෙනවා කඳ තියෙනවා මල් තියෙනවා ගෙඩි තියෙනවා පත්‍ර තියෙනවා තව නම් දලු නම් කරන්න පුළුවන් මුදුන් මුල වෙනම නම් කරන්න පුළුවන් ඒ වගේ පුළුවන් මල් වලට පුෂ්ප කියලාත් කියනවා ගෙඩි වලට පළ කියලාත් කියනවා මහා ප්‍රාණප හරි සර් अरे सर आप बोलते හරි අපි යමු ඊළඟට ලියව නේද පුතේ හරි ඊට පස්සේ බලමු පුතේ මේ බාණ්ඩ ශාක කොටස් කීපයක් මේ මුල් පද්ධතිය සහ තියෙන මේ පුෂ්පයක් සහ පළ ඉතින් මේ වගේ ලක්ෂණ අපිට හඳුනා ගන්න වෙනවා ඉස්සරහට අපි බලමු ශාකයක මුල් පිටා ඇති ආකාරය ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරන්න අවට පරිසරේ හැබැයි කැලෑවල යන්න එපා සර්පෝවෙම හප්පව ගන්න එපා මේ දවස්වල ඖෂධත් එහෙම ටිකක් අඩුයි පුතේ දැන් පොල් ගහක මූල පද්ධතියක් තියෙනවා ඒවා තාල වර්ගයට අයිතිදස් කියලා කියනවා ඒකට මුදුන් මුලක් නැහැ හැබැයි ශක්තිමත් මූල පද්ධතියකින් පොළවට සම්බන්ධ වෙලා තියෙනවා. කොස් ගහට තියෙන මුදුන් මුලක්. ඉතින් කොස් ගහට තද මුදුන් මුලක් තියෙනවා, අණු මුල් රසක් තියෙනවා. දෙල් ගහටත් මුදුන් මුලක් තියෙනවා. දෙල් ගහේ විශේෂත්වය තමයි පුතේ දෙල් ශාකයේ බෝ වෙන්නේ මුල් මගින්. දැන් ওই රට දෙල් සුදු අර තියෙන ලොකු දෙල් ගෙඩි වල ඇට දකින්න හම්බෙන්නේ නැහැ. අර කැලෑ දෙල් එහෙම නැත්නම් බැදි දෙල් අර ඒකදේශික ශාකයක් තියෙන අපේ රටට අර බැදලා කන රට කජු වගේ ඇට තියෙන දෙල් ආන් ඒක නම් ඇට මගින් පැලවෙන්නේ. මේ රටදෙල් කියන එකේ මුල් වලින් තමයි පෙර ලබා ගන්න.
පුවක්වලටත් පොල්වලට වගේම පොතේ තියෙන මූල පද්ධතිය. පෙරවලට තියෙනවා මුදුන් මුලක් ඇතුළු මුල් ටික. right. ඉතින් කඳන් නිරීක්ෂණය කරන්න ඕන ශාකවල. මේ කඳන් විවිධයි පුතේ. සමහර කඳන් වල පොතු තියෙනවා. සමහර කඳන් මතු පිට හරිම ගොරෝසුයි. සමහර කඳන් සිනිදුයි. දැන් කෙසෙල් ගහක් ගත්තොත් පුතේ පොතු පොතු විවශයෙන් ගලවල ගන්න පුළුවන්. අධික දියසීරාවක් දෙන මෙලෙක් කඳක් සහිත. කොස් කඳක් ගත්තොත් පුතේ ඉත ශක්තිමත්. අහගන්න ප්‍රශ්නයක් තියෙනවද? කියන්න පුතේ ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මම මේ පැහැදිලි කරන් යන්නේ හොඳට අහගන්න ඈ. තුම්සර මොකද්ද ප්‍රශ්නේ පුතේ? विविध कृमि सत्तु जीवत् विशेष लक्षण खांदे मलती है शक्ति පොත්තක් තියෙනවා ගණක හරි පුවක් දස ගත්තොත් එහෙම පුතේ ඒකෙත් ස්වභාවේ රළුයි හැබැයි පුවක් හද මහත නැහැ වැඩිය ඒතාවම සාමාන්‍ය මට්ටමක ඉහළටම විහිදුණු ඒකාකාරී ගණකට තමයි යන්නේ අඹ ගහ වගේ එකක් එහෙම නැහැ මුල්පද කඳ පහළ කොටස මහතයි උඩට යනකොට කුඩා වෙනවා අඹ ගහක් කියන එක හොඳට කඳින් අතු බෙදිලා යන අතු පතර බෙදෙනවා ඇඹරුණු ස්වභාවයක් දක්ින්න පුළුවන් අඹ ගස් රඹුටනොත් එහෙමයි අඹ ගස් තරම් විශාල නොවුනත් රඹුටන් ගසුත් පුතේ තරමක් කඳ ශක්තිමත් දා. එතකොට මේකෙත් හොඳට අතු බෙදෙනවා. ගස් ලබු ගහක් පුතේ ස්වභාවික හේතුන් මත දෙකට බෙදෙනවා දැකලා නැහැ. ඔය ගහ දෙකට කැඩිලා මොන හරි වුණොත් දළු නම් දානවා. පොල් ගහක් වගේ මේ දාන්න නැතුව තියෙන්නේ නැහැ. දළු කීපයක් දාලා බෙදීමක් දක්රට හබෙනවා. නමුත් අපිට ගස් ලබු ගහ අඳුන්නන්න පුළුවන් අතු නොබෙදෙන ශාකයක් විදිහට. තේක ගහ කඳ ඉතා ශක්තිමත් දැවමේ වටිනාකමක් සහිත කෙලින් උසට වැඩෙන විවෘත පරිසරයේ හැදෙන්න කැමති ගස් මේ එක ගහක්වත් සෙවණ සහිත පරිසරයේ හැදෙන්නේ නැහැ විවෘත පරිසරයේ ඉරට නිරාවරණය වෙලා හැදෙන ගස් ඔන්න මම පොඩි විස්තරයක් කළේ හරි හොඳයි මේ ගස් ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද බලන්න සේ ගස් ලැබු ගහේ මුදුන් මුලක් තියෙනවා නේද ගස් ලැබු ගහේ මුදුන් මුලක් තියෙනවා හරියටම හරි ගස් ලැබු ගහේ මුදුන් මුලක් තියෙනවා ඊට අමතරව දිසජ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන් ගස් ලැබු ගහ ගැන මැද කුහරයක් සහිත ශාකයක් මැද කුහරයක් සහිත ශාකයක් නම් කරන්න කිව්වොත් එහෙම ගස් ලැබු ගහේ උඩ ඉඳන් පහළටම තියෙන කුහරයක් හැබැයි උණ ගහ ගත්තොත් කුහර තිබුණාට පුරුක් මගින් කුහර සම්පූර්ණ වෙලා තියෙන්නේ නමුත් අපි පැබල් ගහක් කපලා බැලුවොත් එහෙම තනි කුහරයක් දකින්න පුළුවන් හරි ඉතින් සමහර ගස් වල අරටුවක් තියෙනවා මෙතන තියෙන කොස් ගහේ තේක ගහේ හොඳ අරටුවක් තියෙනවා. නමුත් දෙල් ගහක සාමාන්‍ය ලී ගන්න පුළුවන් රබුඩන් ගහක ශක්තිමත් අරටුවක් නැහැ දැව වගේ ගන්න. පොල් ගහ පුතේ ශක්තිමත් පරාල ගන්න පුළුවන්. පුවක් ගස්වලුමුත් මෝරපුවම රීප්ප වගේ ගන්න පුළුවන් අවශ්‍යතාව සඳහා කෙසෙල් ගහ නම් පුතේ කඳ ශක්තිමත් නැහැ ගස් ලැබුත් ශක්තිමත් නැහැ. හොඳයි. මෙන්න බලන්න මෙලෙක්කු ශාක කඳකි. අතු බෙදී නොමැත පොතු තිබේ. කොස් දැඩි කඳකි. අතු බෙදී ඇත කඳේ බෙන හෝ කුහර ඇත. පොල් දැඩි කඳකි අතු බෙදී නොමැත කඳේ බෙන ඇත ඔය ලක්ෂණ දෙල් දැඩි ශාක කඳකි අතු බෙදී ඇත කඳේ බෙන හෝ කුහර right පුවක් දැඩි ශාක කඳකි අතු බෙදී නොමැත right ඊට පස්සේ අඹ දැඩි ශාක කඳකි අතු හොඳින් බෙදලා ඇඹරිලා එහෙම තියෙන්නේ පේනවද ඔයගොල්ලන්ට මගේ රූප රාම ටික පැහැදිලිව පේනවද දරුවනේ ඔයසදී රෂින්ද හතුටි පේනවා ගස් ලබු මෙලෙක් කඳකි අතු බෙදී නැති ශාකයකට තමයි මේක ගණන් ගන්නේ
හරි අතු කියන්නේ කඳෙන් බෙදෙන්න ඕන කොටස් වලට පුත එහෙන් බෙදিলা නෑ මේ හරි තේක දැඩි ශාකයේගේ අතු බෙදියයි තේක රයිට් එහෙනම් අතු බෙදියදි ශාක සහ අතු බෙදි නොමැති ශාක නම් කරමු එහෙනම් බලන්න රයිට් ඒ වගේ අපිට ශාක කීපයක් අපි දැන් සාකච්ඡා කරානේ හරි අපි ගමු මෙලෙක් කඳක් හා දැඩි කඳක් ඇති ශාකේ නම් ලියා ගන්න පුතේ මෙලෙක් කඳක් ඇති ශාක දෙකක් තියෙනවා අපිට කෙසෙල් සහ ගස් ලබු දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු කෙසෙල් සහ ගස් ලබු සර් ඔව් මතනට මුරුංගා මුරුංගයි තක්කාලි ඉන්නව නේද පුතේ මෙහෙමයි දැන් කොහොමත් පැලෑටි වල කඳ ශක්තිමත් නැහැ දැන් මෙතන අහන්නේ ශාක අපිට ගන්න පුළුවන් දැන් මුරුංග ගහක් ලොකු ශක්තිමත් බවක් නැහැ ඒක දෙවසර අපි තීරණය කරන්න ඕනේ ඔව් නෑ පුතේ අහගන්නකෝ දැන් මේ දෙකේ කඳ හයියම නැහැනේ මුරුංග ගහක් ගන්න පුළුවන් මුරුංග ගහක් අතක් 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 අල්ලන්න බෑ කැඩෙනවා දැන් මොනවාද තක්කාලි වගේ එකක් පැලෑටියක් ඒකත් හයිය නැහැ දෙකම ගන්න පුළුවන් හැබැයි මම ඔයාලට මතක් කරනවා ඔයාලා ඒක තීරණය කරන්න ඔයාලගෙන් අහන ප්‍රශ්න අනුව දැන් ඔයාලට ප්‍රශ්නයක් දුන්නොත් තේක මුරුංග කොස් අඳ ශක්තිමත් නැති ගහ අන්න ඒ වගේ අවස්ථාවට මුරුංග දාන්න පුළුවන් හොඳයි ප්‍රශ්නයක් ඒක සර් ඔව් මන්නේ රතුති නේදන් මොකද්ද පුතේ මවිත කියන්නකෝ මන්නේ වත්ත හා පුතේ මන්නේක ගත මන්නේක පුළුවන් මන්නේක පුළුවන් මන්නේක පුළුවන් संपूर्ण शाके හරි පුතේ දැන් මම මේ දානේවට අමතරව ඔය ගොඩක් තියෙන්න පුළුවන්. තව සමහරක් වෙලාවට පාසල් වල පාඩම කරලා තියෙන්න පුළුවන්. දැන් මඤ්ඤොක්ක ගන්න පුළුවන්. දැන් මඤ්ඤොක්ක ඇතර හයිය නෑනේ මඤ්ඤොක්ක ගහ කැඩෙනවා. මුරුංග ගහ කැඩෙනවා. නේද? ඒවා ගන්න පුළුවන්. අර මුරුංග ඇත්තේ තියනවා කියලා කියන්නේ නේද? හයිය නෑනේ. රයිට්. ළමයි මොකද කියන්නේ ඊයේ පාඩම හොඳයිද අපි හොඳට පොත් පෙරළුවා නේද ඊයේ ඔව් සර් ඔව් සර් ඒක තමයි අපි පොඩි අත්දැකීමක් ගත්තා නේද ඔව් සර් ඔව් සර් ඔව් සර් හරි ඔව් සර් ගොඩක් හොඳයි ඒක තමයි නේද පුතේ හොඳයි පළපත් කියවන්න අවස්ථාවක් ලැබුණා ඒකනේ අපි වෙනස් අත්දැකීමක් එකතු කරගත්තා නේද හරි දැඩි කඳක් ඇති ශාක මොනවද කියලා අහනවා තේ වණන් ගොඩක් තියෙන පුතාලා කැමතිව ලියන්න. කොස් දෙල් peerපුවක් කැඳ තේක ඔය වගේව ලියන්න පුළුවන්. දැන් මෙතන ගස් විතරක් නෙමෙයි ශාක කියලා නෙහන්නේ. දැන් උණ ගහක උණක් දැඩි කඳක් තියෙන හයිය. සර් සාධික්ක පුළුවන්ද? පුළුවන් පුළුවන් සාධික්ක පුළුවන්. සර් ජම්බු ගහ වෙයිද? ජම්බු ගහට පුතේ දැඩි කඳක් තමයි තියෙන්නේ. පාට් සර්. සර්. ඔව් පුතේ කියන්න. සර් ලිව්වා. හොඳයි. සර් අබුටන් පුළුවන්ද? පුළුවන්.
මෙන්න මේ වට ටික අයින් කරපුවා මේ මේක තමයි ශක්තිමත් කොටස මේ පිට තියෙන ලී හයිය නේ මේකට එළය කියනවා නේද පුතේ මේකට කියනවා අරටුව කියලා මේ අරටුව කොටසෙන් තමයි ඔය මේස පුටු අල්මාරි ශක්තිමත් දේවල් හදන්නේ දැවලපා ගන්න අරටුව කොටසෙන් හැබැයි දැන් බැපල් ගහක් වගේ ගත්තොත් එහෙම අරටුවක් නෑ මැද තියෙන කුහරයක් උණ ගහක් ගත්තොත් අරටුවක් නෑ මැද තියෙන කුරු නේ එහෙම තියෙනවා සමහර අරටු තියෙන හයිය නේ රබුටන් දැවයක් විදිහට ගන්නෑ නේද දැන් එතකොට දෙල් දැවයක් විදිහට ගන්නෑ හැබැයි කොස් බුරුත තුන කොහොම මේ වගේ හොඳ අරටුවක් තියෙනවා ශක්තිමත් අරටුවක් හරි දැන් තුම්සර දැකලා ඇති ගස් කපපුවම තියෙනවා මැද කොටේ තියෙනවනේ අතුල රවුම වගේ ලොකු හොඳ කහ පාටට හරි රතු පාටට හරි තියව දැකලා තියෙනවා ලොකු කොට කපපුව දැකලා නැහැ ඒක තියෙනවා දැකලා තියෙනවා ඒක තමයි पत्रिका එකම ශාක පත්‍රය තුල කොළ රසක් ඇති වුණා. හරි? මෙන්න මේ වගේ පත්‍ර. දැන් පොල් ගාවනක් ගන්න පුළුවන් මේ විගර්ඩ් පත්‍රිකාව වලට බෙදලා තියෙන පොල් නේ? පොල්ලත් ගන්න පුළුවන්. හරි? පත්‍රිකාව වලට බෙදලා තියෙන මොනවද? සකර බින්ද අපි තුන වසරේ ඉඳන් ඉගෙන ගන්නවා මේවා. ඔන්න මම දැම්මා ගොඩක්. ඔයාලට කැමති ඒවා ලියා ගන්න. අට නියමලා. ඔව් හතරයි නේ ලියන්න තියෙන්නේ. ඔයාලට කැමති ඒවා ඔයාලා දන්නේ නැති ඒවා තියෙනවා නම් ලියා ගන්න මෙතන. සර් මං එඩිට් කරලා හරි පුතේ හරි කරපුවා නම් හරි වැරදි දා ගන්න සර් තෝරගස් පුළුවන්ද තෝර පුළුවන් පුතේ සර් ඔගේ පේපර් එකක් දැම්මේ නේද පේපර් එකක් නෙමෙයි පුතේ අපේ ටියුට් එක පුතේ අශ්මිත හරි හරි සර් ඒකේ ඉඳ තියෙන්නේ නම් හතරයි කැමති ටිකක් ලියා ගන්නද කැමති ටිකක් ලියා ගන්නද සර් ඔව් කැමති ටිකක් ලියා ගන්න හරි ටිකක් ඈ හා
ලියාගත්තා සර්. හොඳයි පුතේ. ලියාගත්තා සර්. ලියාගත්තා සර්. ලියාගත්තා සර්.
ඔව් පුතේ සර් හ්ම් සර් ඉරිවේරිය කොලේගා පුළුවන් මොකටද ඉරිවේරිය මට විනාඩියක් දෙන්න මම බලලා පොඩ්ඩක් කියන්න සර් ගොරෝසු සාක පත්‍රයක් නේද මම ඔයාට වර්ගය කියන්න විනාඩියක් දෙන්න මට මම රුපියක් මල්ලක් දෙනවා विशाल शाख पत्र හබරල වගේ ඒවා ප්‍රමාණෙන් විශාල ශාකපත් සර් ගහල ගන්න පුළුවන්ද පුතේ ගහල ගහල මෙතෙන්ද ගන්න බෑ ඒ වගේන අලකොල වර්ගනේ මම ඉදිරියට ගිහ හබරල කියලා සර් මේකට කහ ගන්න පුළුවන්ද කහ ශාකය මොකදේ මේකට කහ ශාකය ගන්න පුළුවන් කහක් ගන්න පුළුවන් ඒකේ පොතේ කොකෝකොල කහකොල කියන්නේ වෙනම හැඩයක් ඒක පළලයි දිගයි දැන් සමහරක් ඒවා පළලයි කොටයි හරිද මේකදි වෙනම කුලකයක් වෙනම කොටසකට තමයි අපිට ගන්න වෙන්නේ හරි දැන් කජු ඒ වගේ හැඩයක් තියෙනවා ගන්න පුළුවන් එකත් පැතිලි ගතියක් තියෙනවා බලලා බල තීරණය කරන්න ගන්න පුළුවන් කැන්ද හරි ඊළඟ එක මේ තියෙන්නේ අක්කපාන ගොටකල කෝඩළු වද ඉරිවේරිය රෝස පත්‍රයේ ධාරසයිති එව්වා වල රෝස කොලයක් වදමල් කොලයක් එහෙම කඩලා බලන්නකෝ නේද පුතේ අක්කපාන කොලයක් එහෙම දැන් අක්කපාන නම් හරි විශේෂිතයි අක්කපාන කොලයක් කඩලා පොතක් අස්සේ දැම්මොත් එහෙම මුල් මගින් පැල ලබා ගන්න පුළුවන් නේ පත්‍රයේ මගින් තමන් පැල करला दिए माम पोता क्या तो डाला थी बिला में मान निर्माणी कुछ करा एक क्या नहीं होंडा ही बोलते हैं सर पातोक शाके गांडे बेरी दे पातोक शाके गांडे बेरी बोलते पातोक क्या ने शाक पत्र एक नेती एका एक एक पात्र के उन्हें तुम्हारा खाटू दिए नहीं एक ගන්න පුළුවන් කොටස් තියෙනවා අපි ඉස්සරහට බලමු ඈ
हाँ सर हाँ होंडाई හරි අපි යමු පහත ශාකපත්‍ර විවිධ අවස්ථාවල පැහැය වෙනස්කම් නිරීක්ෂණය කරලා ලියන්න. හරි අපි බලමු පුතේ. හරි. එහෙනම් මේකේ මාට ළඟ රූප රාමුවක් නැහැ අපි සාකච්ඡා කරලා ලියමු. ලපටි කාලයේ මෝරණ විට පැහැය සහ හැලීමට ආසන්නයේ පැහැය. පුතේ පොල් ශාකයේ ලපටි කාලයේ පැහැය මොන වගේ පාටක්ද? ඔයගොල්ලෝ දැකලා තියෙන ගොප්පොල. පිරිසිදු පාට. ආ පුතේ मलपेटी ला कहाँ पे आती कोला पाटा හොඳයි. පුතේ මෝරණ විට මන පාටද පොල් කොළ? පද කොළ. පද කොළ. පද කොළ පාට. පද කොළ. ඊට පස්සේ පුතේ ඇත්තටම පොල්ලත්ත කහ වෙලා වැටෙන්නේ නැහනේ පුතේ කහ වෙලා දුඹුරු වෙලා පල්ලයට ගිහිල්ලා තමයි පස්සේ වැටෙන්නේ නේ කාගරි ඔළුව අකුරටත් දෙක වැටෙනවා පොල්ලත්ත හරි මොන පාට දුඹුරු පාට හරි එහෙනම් අපි යමු නාකොළ වලට නාකොළ ලපටි කාලේ මොන පහයද පුතේ නා රෝග පාට රෝගද ලා රෝග රෝස පාට වගේ ඔව් රතු කියලා කියනවා ඕක දකින්න තියෙන ලා රෝස පැහැය ඕක එක ගොඩේ තියෙන රතු පාටවත් පේනවා ඔයාලගේ ප්‍රශ්න පත්‍ර වල විවිධාකාරට සඳහන් වෙන්න පුළුවන් ඒක ගැටලුවක් කරගන්න එපා ඔයාලා ला रोस लिया ला रोस पाट के लिया रोस पाट की लिया हरि ना को मोरण कोट मोन पाट देते ना को वेटन कोट मोन पाट दे दुंबुरु पाट दुंबुरु पाट
හරි බෝකොල පොස්කොල නේද පුතේ පොස්කොල මොන පාටද ලපටි කාලි කොල පාට ඔව් පුතේ ලා කොල ගතියක් නම් අපිට පේන්නේ කොල පාටයි නේද කොල පාට කොල පාට කොල පාටයි ඊට පස්සේ පොස්කොල මෝරණ කොට තද කොල පාට ඇති සාමාන්‍ය පුතේ දැන් ලා පාටක් ගත්තොත් දැන් කෙහෙල් දළු බලන්නකෝ කෙහෙල් දළු ලාකොල දැන් කොස්කොල ලපටි කාලේ එතරම් ලා පාටක් නැහැ ඒකයි මම එහෙම කිව්වේ හරි හරි කොල පාට තද කොල පාට මල ඇලුන ගමන් ගෙඩියත් එක්ක දෙන කෝටි කොල ආ ඒක හරි එතකොට පුතේ කොස්කොල බිමට වැටෙන්නේ මොන පාටින්ද ළමයි තැඹිලි පාට සර් තැඹිලි පාට ඔව් ඇත්තටම අපි කොස්කොල වටුන්න හැදුවේ මොකෙන්ද තැඹිලි පාටින් තැඹිලි පාට තැඹිලි පාට කොස්කොල වලි ඔව් සර්දි සජ්ජත් දෙට නැතුව දැන් ලොග්ගුනේ ආ පුතේ ඔයා කොතනින්ද ඔයාට බැරි වුනේ පුතා නේද ආ පුතේ රෙකෝඩ් එක දානව නේද සර් ඔව් දානව හරි දානව අපි මේ ශාක පත්‍ර වල පාට පුතේ අපි සාකච්ඡා කරේ පොල් නා අපි කොස් ගැන කතා කරා ඔයාලා කොස් කොල වටුන්න හදනකොට බිමට වැටිච්ච කොස් කොල දෙඹිලි පාටට හුරුයි නේද ළමයි ඔව් 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 සර් ඊළඟ එක බෝකොල ලපටි කාලේ මොන පාටද රතු පා ඔව් බෝකොල පුතේ රතු පා රතු පැහැයක් තමයි ගන්න සමහර බෝකොල කොළ පාටක් තියෙනවා හැබැයි ඉතින් ඔය පන්සල් වල එහෙම තියෙන බෝකොල ඔයගොල්ලෝ දකින්නවා ඉතින් රත් පැහැය තමයි ගන්න හරි බෝකොල පුතේ තද කොළ පාටයි බෝකොල තද කොළ පාටයි මෝරණ විට ළමයි බෝකොල වැටෙනකොට මොන පාටද පන්සල් මිදුලේ කහ පාටයි සර් කහ පාටයි කහ පාටයි සර් කහ පාටයි
හරි කෙහෙල් කොළ ලපටි කාලේ ලා කොළ මෝරණ කොට තද කොළ හරි කෙහෙල් කොළ පුතේ වැටෙන්නේ නැහැ ඉතින් කෙහෙල් ගහේම ඉල්ලනවා බැරිලා නේද මොන පාටද ගුඹුරු පාට සර් ගුඹුරු පාට සර් කෙහෙල් කොළ ගල්වලාම දාන්න ඕනේ මේ මරුණා බොහෝ දේ කපන්න ඕන නැත්තම් ඉතින් ඉරිලා ඉරිලා කැඩිලාම යන්න ඕනේ හොඳයි පුතේ හොඳයි ඊළඟ ප්‍රශ්නෙට යන්න දරුවනේ හා සර් යා හා ශාක බෝවීමේ ආකාර දැන් මේවා අපි දන්නේ වනේ අපි ඉක්මනින් ලියමු එහින්ද ඒවා ලොකු කාලයක් ගන්න නැතුව හරි මේ නාරට වීදී ඇති ආකාරයත් ඔයගොල්ලෝ බලන්න මොකද පුතේ අපිට එන්න පුළුවන් රූප සටහනක් වගේ දීලා වරගේ සිලබස් එකේ පොඩි කරුණු අන්තර්ගත වෙලා තියෙනවා දැන් කොස් කොලේක නාරට බෙදෙනවා වගේ නෙමෙයි අරලිය කොලේක තියෙන්නේ වට්ටක්ක කොලේක වෙනස් කොලේ අනිත් පැත්ත අරලා බලන්න පුළුවන් ඔයාලට එතකොට දෙල් කොලේක වෙනත් ආකාරයක තද නාරටියක් තියෙනවා සමහරක් ඒවට සමහරට සිහින් සිහින් නාරටි රසකට බෙදලා තියෙනවා සමහරක් ඒ වගේ දැන් ජෙසෙල් වගේ වගේ එක නාරටියක් තියෙනවා उत्तर शाखपत्र නමුත් අපි එවගේ වර්ගය එවගේ විදිය පිළිබඳ අවබෝධයක් අපි ගත්තොත් අපිට ඕනම ශාකපත්‍රයක් අපිට කිම් ප්‍රශ්නයක් ඇහුවොත් අපිට හොයාගන්න පුළුවන් වෙයි. හරි. ශාක බෝ වෙන ආකාරය ඊළඟට. සතුන් මගින් බෝ වෙනවා, සුළඟ මගින් බෝ වෙනවා, ජලයේ මගින් බෝ වෙනවා, ස්පෝටනෙන් බෝ වෙනවා. අපි බලමු මේ මොනවද කියලා. හරි. සතුන් මගින් බෝ වෙනවා පුතේ මෙන්න මේ වගේ ඒවා. අඹ, දම්, ජම්බු, දූරියම් ඔය වගේ ඒවා. මේවට අමතරව මෙන්න මේ වගේ ඒවා right මෙතන නම් ඒව නැහැ ඔය සතුන්ගේ ඇඟේ ගෑවිලා ඇපල නාගදරන තුත්තිරි වගේවත් බෝ තුත්තිරි තුත්තිරි නාදාරන් ඔව් සතිරික්ක නාදාරන් ඇපල නාගදරන ඒ වගේව ගන්න පුළුවන් හරි කීපයක් ලියා ගන්න හරි බලන්න පුතේ ශාක ව්‍යාප්තිය නේද මේ ශාක ව්‍යාප්තිය අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ සතුන් මගින් ඔව් තෙල්ෙන් රබෝ නුග කජු වරා ලාවුළු සැපතිල්ල ගස් ලබු තුත්තිරි නෙරෙන්චි අඹ ලියා ගන්න පුතේ අපි ලොකු වෙලාවක් ගන්න නැතුව ඉක්මනින් කරමු කමා දාලා ලියා ගන්න
පළතුරු කීපයක් සහ පළතුරු නම් පුතේ සත්තු කන ගමන් ඇරයි යනවනේ. එතකොට ඔය බෝ වගේ ඒවා කපුටු වගේ අය කාලා මල පහ කරපුවම් පැලවෙනවා. එතකොට අනික් ආකාරයේ තමයි සත්තු යනකොට ඇඟේ ඇලවිලා. ඇපල, තුත්තිරි, නාගදරන වගේ ඒවා පැලවෙනවා. සර්. ඔව් පුතේ. කියන්න පුතේ. නේද? ආ පුතේ. නැරෙන්චි කියන්නේ මොනවද? නැරෙන්චි කියන්නේ පුතේ නිකන් මේ කටු පඳුරු වගේ జాතියක්. මං හිතන ඔයාලගේ පැති වල ඇති නැරෙන්චි. හරි? සර්ච් කරලා බලන්න රූපයක්. මං ළඟ දැන් දාන්න රූපයක් නැහැ පුතාට. හරි? ආ සර් චූටි ගෙඩිය කටු කොටක් තියෙන එක. ආ ඒක නම් ඒ අන්දර జాති. තව නැරෙන්චි කියලා තියෙන වගේ එකක් මං හිතන්නේ. ආ සර්ච් කරලා බලන්න පොඩ්ඩක්. ඈ මල රූපයක්. ඔව්. ඒ වාර ගහෙන් ගලවල ගන්න පුළුවන් විදිහට චූටි ගෙඩිය නේද? බලන්න පුතේ මම පොඩ්ඩක් බලන්නම්කො. හරියටම මම එකක් දැකලා නැහැ. ඔව් ඒවා එකක් තමයි. අර මම කටු තියෙන්නේ. ඉතාලම කටු සයිස් එකක් ඒක. ඔව් නිරෙන්චි තරග කීපයක් තියෙනවා. කටු බඳුරු විදිහට තමයි තියෙන්නේ පුතේ. ආස්සා අපි ඒ වලින් ඉස්කෝලේ ගහ ගන්නත් ආ ඔය කියන එකමද දන්නේ බලන්න මට හම්බුනොත් මම දාන්නම් මට හම්බෙච්ච ඉමේජ් එකේ ටිකක් විවිධාකාරයෙන් තියෙනවා මම හරියටම ඔයාලට හොයලා බලලා කියන්න නිරෙන්චි ඒක පොලේ වර්ගය කියන එකේ වර්ගය දන්නේ අපි ඒවලේ ගහ ගන්න ඒවත් එළම ඒ කියන ඔබ තේ අර ගන්න ඔර කෘෂිකර්ම තියෙන ඒවද ඒ අnder තියෙන්නේ අnder වර්ගයතර නම් තියෙන්නේ අර පාට පාට ඒවනවා කියන්නේ නේද කහ පාටයි දෙකක් තියෙන්නේ ඔව් සර් ඔව් ඒව අnder වර්ග පුතේ මම ඉමේජ් එකක් හම්බුනොත් දාන්න නැරෙච්චි කියන එක ඈ හොඳයි අපි යමු ඊළඟකට අපි අහනවා ඔව් බලන්න පුතේ දැන් කොහොමද නැරෙච්චි කියන එක වියලි පරිසරයේ තමයි වැඩෙන්නේ අන්දර බෝගන් විලා නෙරෙන්චි පතක්. ඒක කටුපඳුරු කියලා තමයි මත් අහලා තියෙන්නේ. මම නෙරෙන්චි කියන එක හරියටම දැකලා නැහැ. හරි මම ඉමේජ් එකක් හම්බුනොත් පුතරක් දාන්න. රයිට්. ඉතින් අපේ පරණ අය දන්නවා අපේ ආච්චි අම්මලා සීයලාව නෙරෙන්චි කිව්වම නෙරෙන්චි කටු වෙනච්චාම විසයි කියලා අහලා තියෙනවා. ඔය දන්නවා. ඉමේජ් එකක් රිසර්ච් කරලා බලමු. හොඳයි. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ මොකද්ද පුතේ? සුළඟ මගින් බෝ වෙන ශාක. ඉතින් සුළඟ මගින් බෝ වෙන ශාක ගොඩක් තියෙනවා නේද පුතේ? හරි. වරා කොට්ට පුළු මොනර කුඩුම්බිය හොර ඉතින් මේ ටිකත් ලියා ගන්න මම තව කීපයක් කියන්නම් ඕගොල්ලෝ අහගන්න කොට්ට පුළු කපු පුළු ගම්මාළු වරා ඉද්ද තොටිල හල්මිල්ල මුරුංගා දැන් මුරුංගා දැත්තේ කොයි ලොකු කරල් තියෙන පුතේ ඔයාලට පේනවනේ මුරුංගා කරල කනකොට ඇතුලේ ඇටයකුත් එක්ක ඒකේ අර පොඩි කෑල්ලක් තියෙන ඔක වේලිච්චාම ඔක සැහැල්ලු වෙනවා ඔක සුලක මගින් ඔක ඇදට යන මුරුංගා රුක්කත්තන හොර අඟුණ බීම සහ මොනර කුඩුම්බිය සහ ඇට්ටෝනියා මේ පැත්තෙන් නම් ඒවට කියන්නේ හවරෙනුග කියලා. අර ඉස්සර ගිනි කූරු එහෙම හදන්න ගන්නෙ දව జాතියක්. ආන් ඒ ඇට්ටෝනියා බෝ වෙන්නේ සුලඟ මගේ. ඔව්. සුලඟ අම්මාලු. ඔව් මං කිව්වනේ පුතේ ටික. හරි. ගම්මාලු කිව්වම පොට්ට පුළුන්, කපු පුළුන්, ගම්මාලු වරා ඉද්ද තොටිල හල්මිල්ල මුරුංගා රුක්කත්තන හොර අඟුණ බීම මොනර කුඩුම්බිය ඇට්ටෝනි හොඳයි මට ඇහෙන්නේ නැහැ තුම් සර්වා කියන එක ඒකේදර වරගා කියනවා සර් ඒකේ මනුත් යනම ඒකනේ හොඳයි අපි ඒව ඇහිඳලා මේ උඩ යනවා. එහෙමද? ඔස්සේ යවන්න පුළුවන් පිම්බ ගා යනවා.
හරි අපි ඊළඟට යන් ඊළඟට අපි මොකක්ද තියෙන ප්‍රශ්න පුතේ මොකක්ද ඒකේ නම හරි ජලය වගේ බොවීම නේද හරි ජලය වගේ බොවන මෙන්න මේ වගේ වුණා පොල් නෙළුම් දැන් තුම්සල්ලා පැත්තට නෙළුම් පට්ටෝ ඇති නේ වැව් වල ඔව් නෙළුම් පුවක් කිරල කඳුරු වගේ ඔව් නෙළුම් කුඹු කුඹුක් දිය කඳුරු පොල් පුවක් කිරල ගොඩ කඳුරු මානෙල් ඕලු කුස් යට වගේ සර් කොට්ටම් ආ කොට්ටම පුළුවා දැන් බලන්න අපේ මුහුදු වැරල දිගේට තියෙන පොතේ පොල් පුවා මේ පොල් ගස්සේ තියෙන්නේ දැන් ගංගා වල පොල් ගෙඩි ගසාගෙන ගිහලා මුහුදට ගියාම නැවත රැල්ල මගින් වෙරළට තමයි ගොඩ ගන්න. ඉතින් ඒක කාලාන්තරයක් පැලවෙලා පොල් රූපාවක් තමයි තියෙන්නේ. දැන් ওই ගංගා දෙපස ඔය වගේ පුවක් ගස් දකින්න හම්බෙනවා. ඉතින් කිරලත් එහෙමයි. කිරලා නම් පානය කරන්න පුළුවන් එකක්. ඔය වගේ ගස් වැඩිපුර හැදෙන ජලය මගින් තමයි. දැන් ඒකට හේතු මේ හේතුව සබහා ධර්මයෙන් මේක වෙලා තියෙනවා. දැන් පොල් ගෙඩියක් ලෙලි ගහලා වතුරට දැම්මොත් යට යනවා. පොල් එල්ල පිටින් පා වෙනවා. ඔබතේ ඉස්කෝලේ මැඩම් කියලා දුන්නා ලෙල්ල තියෙන සෑම ගෙඩියක්ම මේ ලෙල්ල පිටින් පා වෙනවා ලෙල්ල ඇරියාම මේ යට යනවා කියලා. ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ අර ඒකේ තියෙන මතු පිට බර නැති ස්වභාවයක් තියෙන ද්‍රව්‍ය වලින් තමයි ඇදලා දැන් පුවක් වුණත් එහෙමයි. හරි පුතේ මැඩම් කියපු කතාව හරියටම හරි. स्फोटने පිපිරීම මගින් ව්‍යාප්ත වන බීජ වර්ග මෑකරල් කූඩළු බණ්ඩක්ක දඹල වල ආය දැකලා ඇති ප්‍රධාන දේ රබර් ඔය දැන් කළුතර පැත්ත නම් ඇති නේද කුණසඳි තියනව නේද ඔව් සර් ඔව් පුතේ ටික් ගාලා පුපුරලා අර රබර් රතු වල ගල් තිබ්බොත් සරසර ගාන සද්ද ඇහෙනව නේ ටික් ගාලා ඈතට පුපුරනවා නේ සර් මදටිය ඔව් මදටිය පුළුවන් ඔෂදි හරියටම හරි මදටිය ඔලින්ද තෙලඹු अब रानवरा तेलबु स्पॉटने की एक महाप्राण पे काकेन्ने හරි. ඉතින් ළමයි අපි පුංචි විවේකයක් ගමු විනාඩි 5ක් විතර. එක දිගට සරුවත් කතා කරලා ඉන්න ඔයාලත් ලියනවානේ. 8යි 8යි විනාඩි 5කින් ඉක්මනින් ඉන්න ඈ. උතේ ආවද ඔයගොල්ලෝ? ආවසේ. ආවා. ඉතින් අපි පරිසරයේ පාඩම ඉදිරි ටික කරමු. ඉතින් පාඩමක් උදේ සාකච්ඡා කරන්න සාමාන්‍ය වෙලාවක් යනවා ඉතින්. ඉතින් අපිට ඔක දුවන්ටත් බෑනේ ලියා ගන්නටත් එපැයි නේද? ඉතින් තොරතුරුත් එපැයි අපිට පාඩම කරගෙන යන්න. හරි අපි දැන් යන්නේ ස්පෝටනේ ස්පෝටනේ හරි නේද ළමයි හරි
ඉතින් ස්ෆෝටණය වෙන මම කීපයක් තව ඔයගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝට අවශ්‍ය නම් සටහන් කරගන්න පුළුවන් අපි කරගනිය හරි බලන්න පුතේ හරි එහෙනම් අපි ස්පෝටණේ ගැන කතා කරා ස්පෝටණ තල ගන්නත් පුළුවන් නේද ඔව් පුතේ තල පුළුවන් මම ආපෝ කියන රබර් කෝනරු ඉපිල් ඉපිල් මයි ඔලිද මුං ඇට වගේ දේවල් දැනුම සයිර වගේ පොතක් තියෙනවා නම් ඒ වගේ තොරතුරු තියෙනවා හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි මොකක්ද දරුවනේ ඊළඟ ප්‍රශ්නේ හරි බාන් ඊළඟ ප්‍රශ්නේ කියවන්න විවිධ පාසලයේ ඔව් විවිධ ශාක බෝවීම හා සිදුවන ආකාරය නේද පුතේ හරි ඒක හරි ඊට පස්සේ එනවා විවිධ පරිසරයන්හි වැඩෙන ශාකවල වෙනස්කම් අපි බලමු පුතේ මේ අපිට ඉස්සෙල්ලා වියලි ශුෂ්ක කලාප තියෙනවා මේ වියලි ශුෂ්ක කලාපවල තියෙන ශාකවල වෙනස්කම් තියෙනවා පුතේ ටිකක් ඔයගොල්ලෝ දන්නවා පොඩි ක්‍රියාවලියක් තියෙනවා දැන් ඔයගොල්ලෝගේ අම්මා මොකක් හරි ගහක් උඩ රෙද්දක් තාලා තිබ්බොත් එහෙම ආව තියෙන වෙලාවක ඒ රෙද්ද ගන්නකොට ගහේ ශාකපත්‍රයේ මත පිනිබිඳු වගේ තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සිලිමල්ලකින් අත්තක් වැහුවොත් එහෙම සිලිමල්ල පුරාවටම ජල වාෂ්ප දකින්න පුළුවන්. ඒ කියන්නේ ශාකපත්‍රවලට ජල වාෂ්ප වැටෙනකොට මේ ශාකපත්‍රවලට සූර්යාලෝකය වැටෙනකොට ඉර වැටෙනකොට ශාකපත්‍ර මගින් පුතේ ඉර ඇද ගන්නවා වතුර ජල වාෂ්ප. එතකොට දැන් අපි මන්නාරම ගත්තොත් හම්බන්තොට ගත්තොත් ටිකක් අවුව වැඩි පළාත්වල අනුරාධපුරේ ගත්තත් ත්‍රිකුණාමලයේ ගත්තත් මධ්‍යම කඳුකරේට වඩා ටිකක් අවුව වැඩි. එතකොට මේ පැත්තට යන්න යන්න සබහ ධර්මයෙන් මේ ගස්වල පුතේ පත්‍ර වෙනස් වෙලා තියෙනවා. එයාලගින් වැඩිපුර වතුර යනවාට එයාලගේ පත්‍ර එයාලා කුඩා කරගෙන තියෙනවා. සි පත්‍ර සිහින් වීම. සමහරක් ඒවා තියෙනවා සමහර ගස් එතරම් උස නැහැ. සමහර පඳුරු තමයි තියෙන්නේ. සමහර ඒවා පුතේ කටු පඳුරු බවට පත් වෙලා තියෙනවා පතක් වගේ. සමහරක් ඔය නවහන්දි වගේ ගස් පුතේ පත්‍ර නොමැති වීම වෙන ලක්ෂණ. එහෙනම් ලියා ගන්න ඔයාලා පළවෙනි එකට පත්‍ර නොමැති වීම, පත්‍ර සිහින් වීම, පත්‍ර කටු බවට පත් වී තිබීම. දැන් තුන්සරලගේ පැත්තේම ඇති ටිකක් කටු පඳුරු එම නේද පුතේ? ටිකක් අවුවට වැඩිපුර තියෙනවා නේද ඔය පැති වල? තියෙනවද? ටිකක් තියෙනවා නේද? කාන්තාර වලේම පොතක් වලේම කොට තියන්නේ ශාක භක්ෂකයන්ට කණ්ඩ බැරි වෙන්නලු. ආ ඔව් එහෙම තියෙනවා පුතේ. දැන් ඒ වගේ හැදෙන පොතක් જાති වෙනස් නේ පුතේ. කාන්තාරින් ශාක භක්ෂකයන්ට කණ්ඩ බැරි වෙන්නලු තියෙන්නේ කටු. ඔව් ඉතින් විවිධ විලෝපිතෝ ඇති ගස් වලට හානි කරන. දැන් පළගැටියෝ බලන්නකෝ දැන් අපේ රටේ නැතුනට සමහරක් ප්‍රදේශ වල ඉන්නවා පළගැටියෝ රෑනක් ආපු මුළු වගාවම විනාශ වෙලා යනවා. රටවල් වලින් රටවල් වලට පුතේ ඉන්න සත්තුත් වෙනස් දෙ ටික. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හා හොඳයි. එහෙනම් අපි යනවා කඳුකර ප්‍රදේශ දැන් අපි ඉන්නේ කඳුකරේ නේ දැන් ඕගොල්ලෝ මාතලේ රිවර්ස් ටර්න් එකට එතකොට හෝටන් ටැනට වගේ ගියා නම් දැකලා ටිකක් කොට ගස් හොඳට ඇම්බරිලා තියෙනවා ඇයි කඳුකරේට තියෙනවා අධික සුලා සුලකට ඔරොත්තු දෙන්න ඇම්බරුණු ස්වභාවයක් තියෙනවා ඒ වගේම තමා පුතේ කඳුකරේ දැන් අර සමබර කාල ගුණයක් නේ අවුයි වැස්සයි හොඳට කොළ ගස් වැඩෙනවා හොඳට මල් හට ගන්නවා දැන් බලන්න ලංකාවේ වැඩිම මල් තියෙන නුවරඑළියේ හොඳට මල් හට ගන්නවා හොඳට පළ දරනවා ගිඩිත් හැදෙනවා එහෙනම් අපි බලමු කඳුකර ප්‍රදේශයක ශාකවල ලක්ෂණ අධික සුලං වලට ඔරොත්තු දීමට අඩු උසින් අඩු ඇඹරුණු ශාක දක්නට ලැබේ දැන් අඹ ගහක් ගන්නද රඹුටන් ගහක් ගන්නද අරලිය ගහක් ගන්නද ඇඹරුණු ගස් දකින්න හම්බ වෙන උස ගසුත් තියෙනවා පත්‍ර තද සදා හරිත වර්ණයේ යුක්තයි කොළපාටයි මල් වර්ග හොඳින් පිපේ ගෙඩි වර්ග හොඳින් හැදේ වලට පුළුවන් කීපයක් ලියන්න
ළමයි ඔයාලට හෙට ඉස්කෝලේ තියෙනවද? ඔව් සර්. ඔව් දැන් දාලා තියෙනවා නගර නගරපද ඉස්කෝලේ නැහැ කියලා දාලා තියෙනවා. ඔයාලගේ සමහර ඉතින් ආසන්න පරිසර ඉස්කෝල ඇති කොළඹ නගරයේ හැම සමහර පාසල් ඉන්දනත් තියෙත නැතුළු. අපිට රජ වේද එහෙනම් හිට. තුම්සාරට රජ වේද? තුම්සාර අනුරාධපුර ටවුන් ද යන්නේ ඉස්කෝලේ. නෑ සර් මිහින්තලේනි. මිහින්තලේනේ. නිතිවේද දන්නේ හරියට. ඔව් සමහරවල් වල පැතිවල තියෙන්නත් පුළුවන් පුතේ. ඒක හොඳට ඔයාලා හොයලා බලලා යන්න. දැන් කොළඹ නගරේ වගේ නම් නැති වීම. හරි අපි යමු ඊළඟට පුතේ ජලද ප්‍රජේතවලද ශාක මේ බලන්න පත්‍ර ඝන මාංශල හා ඝන හා මාංශල ස්වභාවයක් පවතී ටිකක් පුතේ ටිකක් ඝන කම්පාශාක පත්‍ර ඒ වගේම කඳන්හි ගැටියෙන් මුල් හටගනී ඒකට හේතුව පුතේ වගුරක වගේ හැදෙනකොට තනි ගහක සමබරතාවයේ රැඳෙන්නේ නැහැ කඳ කෙලින් තබා ගැනීමට පුතේ ප්‍රයෝගී වන විශේෂිත කෛරු මුල් දකින්න හම්බෙනවා ඒ කියන්නේ කඳෙන් ආපහු මුල් ලැබෙනවා වගුරට එතකොට අර ගස් කෙලින් තියෙනවා හරි ශාකපත්‍ර ඝනහා මාංශල ස්වභාවිකින් යුක්තය කඳන්හි ගැටසහිත මුල් හටගනි කඳ සුජුව තබා ගන්න මේවට කියනවා නම මොකද්ද පුතේ කෛරු මුල් කියලා කියනවනේ කෛරු මුල් කියලා කියනවා ඔව් ඉතින් මේ හැදෙනවා පුතේ වගේ ශාක කිරල පදුරු කටු ඉකිල් හීන් කඩොල් මල් කඩොල් මණ්ඩා වගේ රතු කඩොල් කඩොල් වර්ග තමයි ගොඩාක් ඔය ජලජ පරිසරයේ හැදෙන්නේ වතුරෙම නෙවෙයි ජලය ආශ්‍රිත ප්‍රදේශවල සර් ඒවට මුට්ටි කඩවල ගන්න පුළුවන්ද ආ පුතේ ඔව් ඒ වගේ නම් තියෙන ගොඩක් ඇති පොතේ මම ওই ටිකක් ඔය මතකින් කීපයක් කිව්වේ කඩොල් වර්ග ඒවා පුළුවන් ඉකිල් කියලා යස් ඒ වට මුට්ටි කඩොල් ගන්න පුළුවන් ඔව් කඩොල් ඒවා පුළුවන් රයිට් හොඳයි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි ඉක්මනින් හරි ඊළඟ ප්‍රශ්නේ තමයි ශාකෝලින් අපිට ලැබෙන ප්‍රයෝජන මේක නම් හරි සරල ප්‍රශ්නයක් නේද මේක ලියනත් ඔයගොල්ලෝ නේ ඔයගොල්ලෝ මේ විශේෂිත කෛරු මුල් ගැන ලියන්න කෛරු මුල් කියන්නේ ශාක කඳෙන් ආපව පුතේ ඒ ජල ප්‍රදේශයට ඇදෙන මුල් ඔයගොල්ලෝ දැකලා ඇති මේවා ගස් වල වැටකේ යගාල් ඔය වගේ ගස් වලින් මුල් මුල් බිමට ආපහු සවි වෙනවා හරි හොඳයි මතකයෙන් ලියන්න ටිකක් ඈ කඳ සුදුව තබා ගැනීම ප්‍රයෝගන විශේෂ කෛරු මුල් ඇත හරි ශාකෝලෙන් ලැබෙන ප්‍රයෝජන මේකේ විශේෂයෙන් පුතේ ආහාර නැහැ ආහාරත් ලියන්න ඕගොල්ලෝ පුතේ මොකද අපි මිනිස්සු සත්තු වැඩි හරියක් කන්නේ මාංශ ආහාර නෙවෙයි ශාකාශ්‍රිත ආහාර ආහාර නැවුම් වාතය පස සෝදායාම අඩු වීම පස සාරවත් වීම සෙවණ ලැබීම ජලය රඳවා තබා ගැනීම පරිසර සුන්දරත්වයේ වීම මේ තමයි ශාක වලින් අපට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් ලියන්න වෙන්නේ අනික් ඒවා මතක තියාගන්න
ओपते अभी समारो सत्तुंगे आहार गत्तत ये सत्तुं मुका करियो है दें सिंह या मुआ करना मुआ तानो कुल करना तो बड़े सिंह या डट्टानो कुल क्या है आ ने ये तंदी पुते मेह माई बीन ने अरे या के आहार जीरने मिला या वैदिन ने ये वकाला ने ये तो कोटे एक है तानो कुल करना आप कीला ने मेह पुते ये तंदी तुम सर बीन ने वो ये परिसरे तुलित प्रमाण दान ලොකු බඩ මුව ගත්තොත් එකවර මුව දෙනා එයාගේ ජීවිත කාලේ ලොකු පැටව ප්‍රමාණයක් දානවා. එතකොට ඒක පාලනය වෙන්න තමයි අර මාංශ භක්ෂක සත්තු ඉන්නේ. හැබැයි මේ මාංශක භක්ෂක සිංහය කොටිය වගේ සත්තු තුන්සර මුළු ජීවිත කාලෙම සිංහෙ ඉතාලම ගණන් කරන්නත් පුළුවන් අඩු පැටව ප්‍රමාණයක් දානවා. කොටියොත් එහෙම. ඒගොල්ල සබහා ධර්මයෙන් ඉබේ පාලනය වෙලා අර ශාක භක්ෂක සත්තුන් ගොඩාක් පෝ වෙන නිසා මාංශක භක්ෂක සත්තුන්ගේ ආහාර බවට පත් වෙලා පාලනය වෙනවා. එතකොට මේක කියනවා පරිසරයේ තුලිතතාවය කියලා. පාර ලොකු පන්තිල දුගන්නනවා. ඉතින් ඔය කියන එක හරි. එක එක ආපරි ආහාර දාමයක් තමයි තියෙන්නේ. හරි? හරි හොඳයි ළමයි ලිව්වද ලියනවද තෂිනි නෙත්මා ලියනද පුතේ ලිව්වස් සර් ලිව්වස් සර් ගුඩ් බලන්න මුනි ලියනවනේ හොඳයි හරි අපි යමු ඊළඟට ටිකට ආ හොඳයි තස්සර කවුද අපේ කළුතර ළමයි ඉන්නවද පුතේ අද ක්ලාස් එකේ කුන්සන්දි සනුත්මි ඉන්නා සර් ना अभी दारू उठी क्या नहीं है ना हाँ दाय हाँ बनाने को ते सभावे का परिसरे मिनिसाविसिन में विनाश करना आवश्यक मनोवाद किला हाँ सभावे का परिसरे मिनिसाविसिन में विनाश करना आवश्यक में दिए नहीं हाँ वाला डर क्या मति की पैक लिया गांडा पड़ोगा सभावे का परिसरे मिनिसाविसिन में विनाश कराए गैस कैपीम मडपाटी ගොඩ දාපුවම ආපහු ගම් ඉවර කාගෙන එවිලා පහත් බීම් කඩාගෙන ගිහිල්ලා යට වෙන්නත් පුළුවන් වනාන්තර තුල අනවසර ඉදිකිරීම කරපුවම තමයි අලියා හැම ගමට එන්නේ ඇයි අලියාගේ එහි ඉන්න තැන ගෙවල් ලදපුවම අලියා එනවා ගමට වනාන්තර ගිනි තැබීම අවිධිමත් ලෙස කුමිනාශක රසායනික පොවර භාවිතය මේක ඉතාමත් නරක වැඩක් ඉතින් පුතේ මෙහෙමයි දැන් කාබරික වගාවක් කියලා අපේ රටේ ගියා නමුත් ඉතින් මේ රසායනික පොවරත් ඕන නමුත් මෙහෙම දෙයක් තියෙනවා දැන් කී දෑවෝ नरक सत्तु गहन मनोहारी खुशी रसायन अरे हितकर गडविल पणुआ हितकर बत्कूरो मेरल अरे परिसरे तुल्यता प्रश्न मच्छे संपत्ति
වෙනවද විනාශයක් මෙහෙමනේ පුතේ දැන් සමහර කට්ටිය සමහර මත්සයෝ ගම් පතුලේ විතර දානවා සමහරක් අය ගම් ඉවුරු වල විතර දානවා ඉතින් අර ඒගොල්ලෝ ඒ වගේම තමයි අර කුඩා මත්සයෝ ගම් සැඩපහරට එන්නේ නැහැ නේ සමහරක් වෙලට ගම් පතුලේ ජීවත් වෙනවා ඉතින් වැලකොඩ දැමීමත් එක්ක ඒගොල්ලොන්ගේ ජීවේ නැති වෙනවා ටික ඒකේ බලපෑමක් තියෙනවා स्वाभाविक पे मिनिशा विशेष विनाश कर वगे තවතාවී උරු කාදනය වීමක් දාන්න පුළුවන් නේද? පුළුවන් පුතේ පුළුවන්. මීට අමතරව තව ගොඩක් තියෙන්න පුළුවන්. प्रश्न बल पुते मुखा හරි
ඊළඟ ප්‍රශ්නෙට යන්න යන්නේ අපි අංක 10 10 ශ්‍රී ලංකාවේ ඒකදේශික ශාක පුතේ මෙහෙමයි මේක පුතේ වර්ණ පොඩි රූල් දෙකක් දීලා තියෙන්නේ ඒ රූල් දෙකට පල්ලයන් 12 වෙනි ප්‍රශ්නෙට පල්ලයන් ලොකු ඉඩක් තියෙනවා ඔයාලට මම වැඩිපුර ශාක ටිකක් දෙන්නම් දරුවනේ මොකද ඉරිගහන ප්‍රශ්න පත්‍රවල පුතේ බොහෝ ශාක එනවා ඒ නිසා අපි ටිකක් ලියාගමු වැඩිපුර ඈ රයිට් අපි ටිකක් වැඩිපුර ලියාගමු හරි මේක ලියලා ඉවරද දරුවනේ ඔයගොල්ලෝ ලියලා ඉවරයි සර් ආ වෙරි ගුඩ් හොඳයි බලන්න හරි පේනවද ඔයාලට මේ පොඩි අකුරු පැහැදිලිව පැහැදිලි පේනවා සර් ආ එහෙනම් ඒ ටික ලියා ගන්නකෝ ඊට පස්සේ මම තව ටිකක් දෙනවා ඈ හරි හීම් බෝවිටියක් එකටිය ගොඩපර ඊට අමතරව ගිරිතිල්ල ලේන්තරි වෙසක්මල් කීන කැකුණ බින්කොහබ දෝතලු මහරත්මල් හරංකා වල්කදුරු බදුල්ල හොරනා මේ ටික ලියාගත්තට පස්සේ මම තව ටිකක් දෙන්නම් ඒක ඒ ටිකක් ලියාගමු ලියන්නේ කොහෙද ඔය ප්‍රශ්නේ ගාව නෙවෙයි ලියන්නේ පුතේ 12 වෙනි ප්‍රශ්නෙට පල්ලෙහා ඉඩක් තියෙනවා මේ ටියුට් එකේ ලොකු ඉඩක් එතන हरहट ने पहाड़ सर लिया इवराई ලියලා ඉවරයි රයිට් එහෙනම් බලන්න මෙන්න මේවත් ලියමු අපි බලලා ලියලා නැතිව ලියන්න බැදිදෙල් දන්න ඇති ඔයගොල්ලෝ අර කැලෑදෙල් කියලා කියනවා වල්දෙල් කියලා කියනවා ඔකට බැදිදෙල් ආයේ තියෙන පුතේ ඇටඹ කියලා જાතිය දැන් අඹ ලෝකේ රටවල ඕන තරම් තියෙනවා ඇටඹ තියෙන ලංකාවේ ජන්මය ලංකාවේ ඒක දේශිකයි හරි ඇටඹ आए तीन अब ओके या किया लगा हाँ ओके या है ओ यान ओके या खालू मैंदीरीय आए तीन दुन बेरलीय की लगा दुन बेरलीय लिया
ලියපුවලිය යන්න එපා මං කිව්වට දුම්මල දුම්මල आये तीन अपने दौरने किया लगा हाँ दौरने देरने ने भी ये दौरने हरी लिया करने गोने वेल सना कसा गोन वेल पुते गोयन नहीं नयन नहीं वैन नहीं अल्लायन गोन वेल सर नागा से पुलवान नहीं था नागा से पुलवान पुते नागा से एक देशी का ही नहीं बादुल्ल की अलग हाथी है ना वहाँ मैं इतने दारती है नहीं यार बादुल्ल नागरे है मने भी ये बादुल्ल कीरी गया बिच्छा वाना बिना तुआला बिना ඔයාලා කීයක් විතර ලිව්වද පුතාලා දහයක් ලියලා කීයද පුතේ දහයක් ලියලා සර් ආ හොඳයි තව ඔයාලා හොයාගෙන ලියන්න හම්බුනොත් හොඳයි තව හොයාගෙන ලියන්න දැනුම සයිර වගේ පොතකින් තව බලන්නත් පුළුවන් දැන් නමයක් ලියන්න good ये का क्लियर सर හොඳයි පුතේ දාසිය ක්ලියර් සර් හොඳයි හරි ඉතින් බලන්න පුතේ දැන් මේ වගේ ප්‍රශ්න එනවා देख देश के शाखा वाने नोवाने दे मेरा वो यार लियान टे नहीं मात की है बैठी का मतगति आ गया ना इरी कहाँ ना कोटने अरे मेरे बाण हीम बोईटिया केकटिया गोड़े पारे गिरी तील कीन दोतलू बेकार दोतलू के लिए चिना पुआक पगे शाखा क्या इतने समार अगेवालों लगते थे मेरे समार अगेवाने सर ऐटम्बे पुलु ऐटम पे पुलवाम बोलते तो भी पीले हुआ था ऐटम पे ओह सर हाँ दाय ऐटम पे पुलवाम हाँ बालांडे बोलते श्रीलंका वे एक देश का शाख तमाई हुए लियू इधर पास से ना वहाँ पहाड़ तक कावी संपूर्ण नगर है पुताला दानवा तक कावी स्कूल किया दूर ना औसर केला दुन्ना आ लियान बरात मोरा हिम्बुटो दाम पाना अंबल दाबे दे ऐटा बीना ऐसा मामा ऐबे दाम ना मा मोरा हिम्बुटो दाम पाना अंबल दाबे दे ऐटी बी पालू बी ऐबे बीना कैदली मिली कौन गया मिली कौन क्या नहीं दुना की ना दास है කැදලි විලිකුන් ගෙනා කියන්නේ විලිකුන් කියන්නේ පුතේ ඉදුණා කියන අදහස. මොරහින් බුටු දම්පණා अब दंब दे ऐट बीना पालु वीर दे बरीना कैदली बिली कुंगीना हाँ लिवा दरोने සැලුවා හොඳයි පුතේ හරි අපි තව පොඩි වෙලාවක් දෙමුකෝ
හරි ඊට පස්සේ තියෙනවා ඔයගේ ටියුට් එකේ මේ ශාක පිළිබඳ කියවෙන ගීත නේද පුතේ අඹදඹ නාරං කෙසෙල් දෙන්න මේද මේක අර නාට්‍ය ගීතයක් මේක මේක නෑ ඒක ඉතින් මේක ලියන්න කියලා නෑ සවන් දෙන්න කියලා තියෙනවා ඔයාලට පුළුවන් ෆෝන් එකකින් සර්ච් කරලා සවන් දෙන්න ඇහැල මලින් ගස් පිළිලා බලන්න හරි ලස්සනයි ඒ ගීතය ඉතින් මේ වගේ ශාක පිළිබඳ කියවෙච්ච ගීත තියෙනවා නේද පුතේ ඊට පස්සේ පිනවන දුටු දන සෑම ගඟ ළඟ පිහිටි කදීම කියලා දුන්නද ඉස්කෝලේදී ඔව් දෙනිපිටියේ නුගරුක පිළිබඳව කියවෙනවා මේක දෙනිපිටියේ නුගරුක හම්බෙන්නේ ගජමන් ඕනගේ පුවත්වල කිවිඳියක් ඇය ලංකාවේ හිටපු දක්ෂ කිවිඳියක් ඉතින් ඇයගේ කවිවල දෙනිපිටියේ නුගරුක සම්බන්ධයෙන් කවි කියවෙනවා ඊට අමතරව දරුවනේ ඉතින් මෙතනින් මේක රූප රාම ටික අවසන් මම ගස්ටි ගස් ගැන පොඩ්ඩක් මතක් කරන්න එකක් තමයි ওই දෙනිපිටියේ නුගරුක ඒකත් ওই ගජමන් ඕනගේ පුවත එතකොට පුතේ අඹදඹ නාරං කෙසෙල් දෙල් ඔය අර රාවණා නාට්‍යයක් හරි නැටුමක් හරි යොදිච්ච කාව්‍යම කොටසක් නාට්‍යමය ගීතයක් අර සීතා කුමරිය ඇරගෙන ඇවිල්ලා හංගගෙන ඉන්නකොට අර හොයන්ට ආපු අර හනුමා ශ්‍රී ලංකාව දැකලා ඒ වටේ තිබ්බ විසිතුරු ගැන කියන ගීතයක් තමයි අඹදඹ නාරං කෙසෙල් දෙල් ආන්ගේ ගීතය ඇහැලවලින් ගස්පිරිලා ලස්සන නාට්‍ය ගීතයක් මේ ඇහැලවලින් ගස්පිරිලා නාට්‍ය ගීතේ තියෙන්නේ නරිබෑනා නාට්‍යයේ ඔව් නරිබෑනා නාට්‍ය තමයි තියෙන්නේ ඒ වගේ පොඩි දේවල් අපි දැනගෙන හිටියාම අපිට සාමාන්‍ය දැනීමකට හරි වටිනවා පුතේ නරිබෑනා නාට්‍යයේ තමයි ඇහැලවලින් ගස්පිරිලා කියන ගීතේ තියෙන්නේ ඊළඟට තව විශේෂ ශාක පද්ධති කීපයක් පිළිබඳව අපේ විෂය නිර්දේශය තියෙනවා එකක් තමයි පුතේ මන්නාරමේ බයෝ බැබ්ගස් නේද මේ වට ප්‍රමාණය වැඩිම ලංකාවේ පළලම මහත්ම ගසක විදියට හඳුන්වනවා බයෝ බැබ් ගස මේක මන්නාරමේ තමයි තියෙන්නේ ඒකට මන්නාරම අයත් වෙන උතුරු පළාත නේද පුතේ හරි ඒකට පළාත දිස්ත්‍රික්කයේ හරිය වැදගත් ඊට අමතරව අපි තව ශාකයක් ගැන ඉගෙන ගන්නවා යෝධ පුස්වැල ඒක ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නෙවෙයි ලංකාවේ විශාලත්වයෙන් වැඩිම වැලක් ඒක යෝධ පුස්වැල කොහෙද තියෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රදේශ තමයි යෝධ පුස්සල තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඊට අමතරව අපිට වැදගත් වෙනවා ලංකාවේ පළවෙනිම නේ පිහිටපු රබර් ගස කොහෙද තියෙන්නේ? කොහෙද ඇත්තේ? ඔව්. කොහෙද රබර් ගහ තියෙන්නේ? ඔව්. තොරතුරු ටිකක් හොයාගන්න. පොතේ ලංකාවේ පළවෙනි රබර් ගහ ගම්පහ උද්භිත උද්‍යානයේ තියෙනවා. දැක්ක බලා ගන්න පුළුවන් ඊට අමතරව ලංකාවට තේවගාව ගේනවා මේ තේවගාවේ වාණිජ පරමාර්ථයෙන් ගෙනාපු තේවගාව වෙනම තියෙනවා පරීක්ෂණ මට්ටමින් ගෙනාපු තේවගාවක් වෙනම තියෙනවා ලංකාවේ මුල්ම තේපැලේ රෝපණය කරන්නේ පෙරදිනි උද්භිත උද්‍යානයේ මේක වාණිජ වගාවක් නෙමෙයි පරීක්ෂණ මට්ටමේ ලංකාවේ හැදෙනවද කියලා බලන්න හිටෝබ් එක අද ඒක දකින්න පුළුවන් පෙරදිනි උද්භිත උද්‍යානයේ ඒ වගේම ලංකාවේ හදනවා පුතේ තේ වාණිජ පරමාර්ථයෙන් තේ වත්තක් විදිහට එහෙම හදපු මුල්ම තේ ගස තියෙනවා කොහෙද හේවා හැට ලූල් කඳුරු වත්තුවේ ලූල් කඳුරු වත්තුවේ ආයේ ඒක තියෙන්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හරි මේ තොරතුරු අපිට වැදගත් ශාක ගැන කතා කරනකොට ඊට අමතරව තවත් අපිට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ ආකාරයෙන් ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිම උක්ෂය ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරණිම උක්ෂය දැන් ඔය සිංහරාජ වනාන්තරේ ඔව් සිංහරාජ වනාන්තරේ එහෙම නැත්නම් ඇමසන් වනාන්තරේ ඕන තරම් වසර සිය දහස් ගණන් පැරණි ගසුත් ඇති. හැබැයි මහා වංශය කියන පොතේ දරුවනේ සංගමිත්තා මෙහෙණින් වංශේ මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ කාලේ මෙන්න මේක ගෙනල්ලා මේ කාලේ හිටෙව්වේ කියලා ලිඛිත ලියවිච්ච ඉතිහාසයක් තියෙනවා. මොකේටද ජයශ්‍රී මහා බෝධිය. ලිඛිත ඉතිහාසයක් ඇති ලෝ පැරණිම උක්ෂයේ විදිහට හඳුන්වනවා ජයශ්‍රී මහා බෝධිය. මේ මං ඔයාලට මේ කිව්වේ මෙව්වා සාමාන්‍ය දැනීම ප්‍රශ්න වලට එන්න පුළුවන්. මං කිව්වා දෙනිපිටියේ නුගරුක පිළිබඳව ඊට පස්සේ කිව්වා බයෝ බැබ් ගස පිළිබඳව ඊට පස්සේ කිව්වා පුතේ මං ඔයාලට යෝධ පුස්වැල පිළිබඳව ඊට පස්සේ මේ කිව්වේ ඔයාලට මොකක්ද ලංකාවේ රබර් ප්‍රථම රබර් ගහ පිළිබඳව ඊට පස්සේ ලංකාවේ පරීක්ෂණ මට්ටමින් හිටපු පුතේ ගහ තියනවා කිව්වා පෙරදිනි උද්භිත උද්‍යානයේ වාණිජ මට්ටමින් හිටපු පුතේ වත්ත ආරම්භ කරේ ලූල් කඳුර වත්තේ අය කියලා කිව්වා ඊට අමතරව ජයශ්‍රී මහා බෝධිය පිළිබඳව ඉතිහාසය ගැන කිව්වා ඊට පස්සේ රොබර්ට් නොක්ස් ඒ කියන්නේ දේශපාලන සිරකරුවෙක් අත්අඩංගුවට ගත්ත ස්ථානයේ පිහිටි කොස් ගහක් ගැන සඳහන් වෙනවා ලංකා ඉතිහාසයේ ඉතින් ඒක ගැන
දතරතුරු තියෙනවා ඊට අමතරව පුතේ තවත් අපිට ගහක් ගැන කියවෙනවා කැබිලිත් ඇවේ සියඹලාව පිළිබඳව සියඹලා ගහ ඔව් කැබිලිත් ඇවේ සියඹලාව පිළිබඳව කියවෙනවා හරි ඉතින් මේ වගේ ශාක කීපයක් ගැන කියලා මට විනාඩියක් දෙන්න පුතේ මට දුරකථන මතුමක් කරන්න හරි ඊට අමතරව පුතේ කැබිලිත්ෑවේ සියඹලාගහ නේද අහලා තියෙනවනේ ඔයගොල්ලෝ කැබිලිත්ෑවේ කතරගම පොදබිම ආශ්‍රිතව තියෙනවා ඓතිහාසික කැබිලිත්ෑවේ සියඹලාගහ පිළිබඳව මේ වගේ ශාක කිහිපයක් පිළිබඳව මේ අපාවට අපේ මේ පැලෑටිසා ගස්වැල් පාඩමේදී අවධානය යොමු කරන්න ඊට අමතරව ඔයාලගේ ගෙවත්තේ තියෙන ගස් ගැන හොඳ නිරීක්ෂණයක් කරන්න පොතේ පතේ දැනුමට වඩා අඩුම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රවලදී අපි දකිනවා ප්‍රශ්න පහක් විතරක් මේ ශාක පිළිබඳව වලින් එනවා ලබුණු පහක් විතර ගන්න පුළුවන් ශිෂ්‍යත්ව විභාගෙන්. හොඳයි. ඉතින් අපිට අද මේ පාඩම විතරයි පුතේ සාකච්ඡා කරගන්න පුළුවන්. අපාවට සත්තු පාඩම කතා කරන්න වෙලාවක් නැහැ. ඊට අමතරව අපිට පොණ්ඩේක්ෂණ අභ්‍යාස ටිකක් තියෙනවා. සිංහල පාඩමක් තියෙනවා. අපි වැඩි කරගමු හිමි. හොඳයි. මතක් කරනවා ඔයගොල්ලන්ට පාසල් බැරි වෙලාවත් ප්‍රවාහන කටයුතු නිසා නිවාඩු දුන්නොත් සමස්ත පාසල් දැන් මෙතන ඉන්නවා අපි ඔන්ලයින් එකේ පුතේ ළමයි 20 ගාණක් විතර ඉන්නවා. අද 19 යි ඉන්නේ. මේ ළමයි ටිකට ඔක්කොටම ඉන්න වෙලාවක් පුළුවන්කමක් තියෙනවා නම් උදේ වරුවක රචනා සම්මන්ත්‍රණය කරනවා මම. හරි? ඊට අමතරව අපි තව සතියකින් එකහමාරකින් විතර අපි 3 වෙනි විභාගයට මොන දෙන්න සූදානම් වෙනවා. ඉතින් පුතේ අධ්‍යාපනය කියන එක කිසි විටකත් නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොන හරි ගැටලු තියෙනවා මට කෝල් කරලා කතා කරලා කියන්න. මං කිසි විටකත් රටේ මොන ප්‍රශ්නයක් තිබ්බත් මොන ආර්ථිකමය ප්‍රශ්න තිබ්බත් ඔයාලා ටික විභාගේ යනකම්ම ඇරයි යනවා. ඔයාලා ටික අතාරින්නේ නැහැ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලා වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ නිසා මට කියන්න අපි වැඩ කරමු. හරි. එහෙනම් දරුවනේ පරිස්සමෙන් ඉන්න සතියේ හොඳට වැඩ කරන්න අපි ලබන සතිය හම්බෙමු. එහෙනම් සියලු දිනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්. 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 ආයුබ